ඉවේ ඔන්ලයින් channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ YouTube එකේ monetization කොහොමද හරියටම apply කරන්න කියලා. ඉතින් මගේ channel එකේ watch time 4000 සහ subscribers 1000 සම්පූර්ණ වෙලා තියෙනවා. ඔයාලා හොඳටම දන්නවා watch time 4000ක් සහ subscribers 1000ක් තියෙන්න ඕනේ අවුරුද්දක් ඇතුළත monetization වලට apply කරන්න. ඉතින් මගේ දැන් ඒ දෙකම සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් YouTube එකේ මේවා සම්පූර්ණ වුණාට පස්සේ අපි monetization වලට apply කරන්න ඕනේ. ඒ වගේම හරි විදිහට මේක apply කරන්න ඕනේ reject වෙන්නේ නැති වෙන්න channel එකේ ඔයාලා හරි details දීලා හරි විදිහට කරන්න ඕනේ. ඉතින් මම මේක මගේ YouTube channel එකට මම monetization ගන්න විදිහ මම screen record එකකින් අරන් එන්නම් කොහොමද monetization ගන්න මම මේකට apply කරේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක බලාගෙන හරියට ඔයත් YouTube කරනවා නම් මේක ගොඩක් වැදගත් වෙයි. YouTube කරන්නේ නැති වුණත් ඔයා කරන්න හෝ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාට මේක බලලා idea එකක් ගන්න පුළුවන් වෙයි. මොකද මගේම channel එකේ තමයි මම monetization apply කරන video එක ඔයාලට අරන් එන්නේ. ඒක නිසා මේකේ කිසිම හැංගිල්ලක් නැහැ. හරිම විදිහට කොහොමද මේක apply කරන්න කියලා මම ඔයාලට අද video එකෙන් පෙන්නනවා. ඉතින් දිගටම මේ video එක skip නොකර බලුවොත් හොඳ idea එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් YouTube monetization ගන්න ඔයාලට ටික කාලයක් යන්න පුළුවන් නැත්නම් videos දෙක තුනෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් YouTube කරන කෙනෙක් නම් මට කියන්න තියෙන්නේ YouTube videos දිගටම upload කරන්න. තව දෙයක් තමයි ඉතින් ගොඩක් අය සල්ලි බලාගෙන YouTube එක කරනවා. ඉතින් YouTube කරාට ප්‍රශ්නයක් නැහැ, සල්ලිත් හම් වෙනවා. හැබැයි ඒක focus කරලා videos කරන්න එපා. ඔයාට ටික කාලයක් යනකොට revenue එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට videos ඔයාගේ දක්ෂතාවය අනුව ඔයාලට කොච්චර දවසකින් monetization ගන්න පුළුවන් වෙයිද කියලා ඒක ඔයාගේ දක්ෂතාවය සහ creativity එක එක්ක ඔයාලා තීරණය කරගන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ monetization ලබා ගන්න විදිහ. ඉතින් මගේ channel එකේ කොහොමද monetization ලබා ගත්තේ මම apply කරේ කියලා මම ඔයාලට දැන් screen record එකෙන් පෙන්නන්නම්. ගිහින් බලමු screen record එකට කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාලට පේනවා මගේ දැන් watch time මෙන්න මෙතන මගේ channel එකට ගිහිල්ලා earn කියන button එකට ගියොත් මේ earn කියන තැනට ගියාම මෙතන apply now කියලා ඇවිත් තියෙනවා. ඉතින් apply now කියන එක මම click කරනවා. ඉතින් ඒ 4000 සම්පූර්ණ වුණාම තමයි subscribers 1000 සම්පූර්ණ වුණාම තමයි එහෙම එන්නේ. ඉතින් එහෙම ආවට පස්සේ මෙතන start කියලා වැටලා තියෙනවා. ඉතින් මම start එකට ගිහිල්ලා මෙන්න මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා accept base terms කියන එක දීලා accept terms දෙනවා. ඔයාලට මේක කියවන්නත් පුළුවන්. කියවන්න තු accept කරන්න පුළුවන්. කොහොමවත් තමයි මේක accept කරොත් විතරයි ඊළඟ step එකට යන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන්නේ පළවෙනි ඔප්ෂන් එක හරිනම් මෙතන done කියලා වැටෙනවා. ඉතින් accept කරන්න විතරයි තිබුණේ. ඉතින් මම දෙවෙනි ඔප්ෂන් එකේදී start කියන එක තියෙනවා. ඉතින් මම ඒක දෙනවා. ඉතින් මෙතන තියෙන ඔප්ෂන්ස් කීපයක් yes I have an existing account, no I don't have existing account. ඉතින් මම no I don't have existing account කියන එක select කරනවා. මොකද no I don't have existing account කියන තැනට ගිහිල්ලා දෙන්න හේතුව තමයි ඉතින් ඒකදී වෙන්නේ අපි monetization අරගෙන නැහැ. ඒ කියන්නේ කලින් අපි monetization අරගෙන monetize කරපු මුකුත් AdSense account එකක් නැති නිසා තමයි මම ඒ option එක select කරලා දෙන්නේ. එහෙම නැතුව ඔයා දැනටත් YouTube එකෙන් හරි මොකෙන් හරි උපයන කෙනෙක් නම් ඔයාට AdSense account එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් I have an existing account කියන එක දෙන්න. එහෙම නැත්තම් ඔයාලට තව option එකක් තිබුණා. ඒ ඔප්ෂන් එකේදී ඔයාට select කරන්න පුළුවන් I don't know කියන එක. ඉතින් I don't know කියන ඔප්ෂන් එක select කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක I don't know කියන එක ඔප්ෂන් එකක් විදිහට අපි select කරන්නේ නැහැ. I don't have an existing account කියන ඔප්ෂන් එක දීලා මෙන්න මෙතනින් එනවා ඔයාට ඔයාගේ Gmail එක select කරන්න. ඉතින් ඔයා ගේ channel එකම තියෙන email එක දුන්නොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම නම් මගේ channel එකම තියෙන email එක දුන්නේ. එහෙම නැතුව ඔයාට වෙන email එකක් දීලා හදන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන yes send me customize performance suggestions කියන එක click කරන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයාට country එක select කරන්න. ඉතින් අපි බලමු ඔයා your website කියන තැනට automatically select වෙලා තියෙනවා. ඉතින් country එකම ශ්‍රී ලංකාව කියලා මෙහෙම select කරගන්නවා. ඉතින් මොකද දැන් YouTube ශ්‍රී ලංකාවටත් තියෙන නිසා අපිට පුළුවන් මේකේ YouTube select කරගන්න. ඉතින් මතක ඇතුව AdSense select කරනකොට මම පෙන්නපු step එකෙන් මෙන්න ශ්‍රී ලංකා කියලා select කරන්න. ඔයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නම් ශ්‍රී ලංකා කියලා select කරන්න.
ඊට පස්සේ මෙන්න මෙතන yes i have read accept agreement කියන එක දෙන්න ඕනේ. ඉතින් මේක නොදී ඉස්සරහට යන්න බෑ. ඔයාලට පුළුවන් මේ agreement එක ඕනනම් කියවන්න. කියවලා මෙන්න මේ create account කියන button එක දෙන්න. ඉතින් create account කියන එක දුන්නාට පස්සේ මෙන්න මෙහෙම එනවා. ඔයාලා මේක load කරනවා. ඉතින් custom information එකක් එනවා. address එක දෙන්න. ඉතින් මේකට හරියටම ඔයාගේ ගෙදර address එක ලබා දෙන්න. මේකට තමයි ඔයාගේ ලියුම post එකේ එන්නේ. අපි දන්නවා ඩොලර්ස් 10ක් පිරිච්චාම ලියුමක් එනවා ඇඩ්සෙන්ස් එක. ඉතින් මම මේකට ඇඩ්‍රස් ලයින් 1 කියන එකට මගේ ඇඩ්‍රස් එක දෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් ලයින් 2 එකට මගේ අනිත් ඇඩ්‍රස් ලයින් එක දෙනවා. ඊට පස්සේ සිටි එකට මගේ සිටි එක සිලෙක්ට් කරනවා. පෝස්ටල් කෝඩ් එක. ඉතින් පෝස්ටල් කෝඩ් එක වලට හරිම ලේසියෙන් සවා ගන්න පුළුවන්. ඉතින් මම ඉන්න පැන මම ඉන්නේ ගම්පහ නම් ගම්පහ පෝස්ටල් කෝඩ් කියලා ගහන්න ඕනේ. ඔයා ඉන්න ඕනම තැනක ඔයා ඉන්නේ ඉට්ටඹුව නැත්තම් කොහේ හරි නම් ඔයාගේ ගම वागे नगर गहला पोस्टल कोड के गहन मेन मे भी दिए मेन मेम गाकुआ हरिम लेसियम पोस्टल कोड वाल पेन गूगल के मम इन निट मुनीसा मम निट पोस्टल कोड के हुआ इतनी ये तो मैं मेन मेम पोस्टल कोड पेन मे पोस्टल कोड मेन मेम कोपिकर गवा कोपिकर अला मम निकट आयसर मेन मे को सर्च के बल हर मेन दिखे ऐ थिंक गापू अम्म නිට්ටඹුව කියලා මම පෙන්නනවා. ඉතින් මම postal code එකෙන් මම search කරේ. postal code එක හොයාගෙන ආයෙසරක් ආයෙ code එක දාලා search කරලා බලන්න වට සැකයිනවා. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ post code කියන දැනට ඒක ලබා දෙනවා. ඊට පස්සේ වට phone number එක optional. කැමති නම් දෙන්න පුළුවන් නොදීන්නත් පුළුවන්. ඉතින් මම නම් phone number එක දුන්නා. මොකද හදිසි AdSense වල මොනවා හරි අවුලක් ආවත් මගේ phone number එකේ තියෙන නිසා මට ඒක පහසුවක් වෙයි recover කරගන්න උනා. ඉතින් මම ඒක ඔප්ෂනල් වුණත් මම ෆෝන් නම්බර දුන්නා මේක ඔයාලට අතාරින්න පුළුවන් කැමති නම් විතරක් දෙන්න. ඊයාලා මම නෙක්ස් කරගත්තා. ඉතින් කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙනවා රීඩිරෙක්ටින් ටු YouTube කියලා. ඉතින් දැන් අපි මේ AdSense account එකත් create කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි AdSense account එක create වෙන්නේ. ඉතින් මම දැන් මේක reload කරගන්නවා. reload කරාට පස්සේ ඔයාලට පේනවා step 1 done වුණා ඉස්සෙල්ලාම මම accept කරාට පස්සේ දැන් දෙවෙනි එක not started කියලා තියෙන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මේක මම reload කරා. දැන් ටිකක් උඩ බාර් එක මෙහෙම ලෝඩ් වෙනවා පෙන්නනවා. දැන් in process කියලා වැටිලා තියෙනවා. ඉතින් in progress කියලා වැටිලා තියෙනවා. ඉතින් මේක ඔයාලට මෙතන කියලා තියෙනවා AdSense account is been created associate the approval and association process can take up several days කියලා. ඉතින් several days කිව්වට මට නම් පැය 6ක් ඇතුළත වගේ මට monetization එකට AdSense ගිනුම enable වෙලා තිබුණා. ඊට පස්සේ ඔයාට ඒක මෙතන ඩන් වෙලා තිබුණාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන මේක ඔටෝමැටිකලි තමයි ස්ටෙප් 3 එක එනේබල් වෙන්නේ. ඉතින් මේක get view. ඉතින් YouTube එකෙන් ඔයාගේ සම්පූර්ණ channel එක ස්කෑන් කරලා බලන ඔයාගේ මොනවද තියනවද කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාට එහෙම get view කියන එකත් ඔයාට ටික වෙලාවකින් ඔයාට පටන් අරගෙන තියනවා කියලා පෙන්නනවා. ඉතින් සාමාන්‍යයෙන් මාසයක් විතර යනවා කියලා කිව්වට මට ඒකටත් පැය 7ක් 8ක් වගේ යනකොට monetization එනේබල් වෙලා තිබුණා. ඉතින් monetization එනේබල් වුණාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. channel එකේදී මෙන්න මේ content කියන tab එකට ගියාට පස්සේ ඔයාට මෙතන මේවා enable කරගැනීමේ හැකියාව තියෙනවා. monetization on off කරගන්න පුළුවන්. ඉතින් earn කියන tab එකට යන්න. earn කියන tab එකට ගියොත් එහෙම ඔයාලට පුළුවන් එතනින් short feed ads ඒ වගේම monetization contents එතනින්මත් all දාලා enable කරගන්න. ඉතින් මට අමතක වුණා screen record එකකින් ඒක ගන්න. ඉතින් ඒ වුණාට මම මේ අන්තිමට පෙන්වන තැනිනුත් ඔයාලට enable කරගන්න පුළුවන්. එහෙම නැත්නම් earn කියන tab එකට ගිහිල්ලා එතන තියෙන options දෙකෙන්ම enable all කියන option එක දෙන්න. එතකොටත් automatically ඔක්කොම enable වෙනවා. එහෙම නැත්නම් ඔයාලට මම මේ පෙන්වපු අන්තිමනම් පෙන්වපු තැනින් ඔයාලට ඔයාගේ content වලට ගියාම නිකම්ම monetization on කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි monetization මම channel එකට ලබා ගත්තේ. මම කාගින්වත් උදව් ගන්න ගියේ නැහැ. මමම තමයි මේවා apply කරලා හදාගත්තේ. ඔයාටත් පුළුවන් බය නැතුව මේ විදියට ඇප්ලයි කරන්න. මොකද මගේ channel එක මම කරලා බෙන්නු ඔයාලට. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ කරපු ස්ටෙප් විදියටම ඔයාට monetization වලට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. ඉතින් YouTube කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලා මේක මේ විදියට ඇප්ලයි කරගන්න අවශ්‍යයි. අනිවාර්යෙන් YouTube monetization ඇප්ලයි කරනකොට. ඉතින් මේ ස්ටෙප් ටික විතරමයි තියෙන්නේ. ඊළඟට ඔප්ෂන් එකක් විදියට අපිට එනවා tax form එක කොහොමද මේකට පුරවන්නේ කියලා. ඉතින් YouTube එකේ tax form එක පිරෙව්වේ නැත්නම් ඔයාලට 130ක ප්‍රතිශතයක් ඔයාලට ඒ වගේ අඩු හෝ වැඩි අගයක් ඔයාලට ගෙවන්න වෙනවා ඔයාගේ revenue එකෙන් ඔයා YouTube එකට. ඉතින් ඔයා
ඒකෙන් බේරෙන්න නම් ඔයා මේ ටැක්ස් ෆෝම් එක අනිවාර්යෙන් පුරවන්න ඕනේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී ටැක්ස් ෆෝම් එක කොහොමද හරියට පුරවන්නේ කියලා වීඩියෝ එක අරන් එනවා. මේ වීඩියෝ එක බලලා ඉස්සෙල්ලාම ඔයා මොනටයිසේෂන් ඇප්ලයි කරන්න හරි ඔයා YouTube channel එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයා මේක සේව් කරලා හරි තියාගන්න ඔයාට ඉදිරියේදී වැදගත් වෙයි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් ටැක්ස් ෆෝම් එක කොහොමද පුරවන්නේ කියලා මම ඔයාලට පෙන්නනවා. ටැක්ස් ෆෝම් එක පුරවන විදියත් අනිවාර්යෙන් මගේම YouTube channel එකේ මම ටැක්ස් ෆෝම් එක ඇප්ලයි කරන විදිය ඔයාලට අරන් ඉන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් ඔයාලට සුභම සුභ දවසක්. වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යෙන් අලුත් කෙනෙක් නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්න ඔයාලා හැමෝටම සුභම සුභ දවසක්.